අයිබෝවන් සුබ දැසනක් බ්‍රහස්පතින්දා දවසේ අපි ඔබ මුණ ගැහෙන්න ආවා පියුම් විලේදී සුමිත් වැස්ස පටන් ගත්තා නේද? ඔව් වැස්ස පටන් ගත්තා. ඉතින් ඒ වගේ හදිසි බාධක එන්න පුළුවන් නේද ජීවිතේට? ඉතින් ඔය වගේ වැස්ස, ඔය වගේ දේවල් ස්වභාවිකව සිද්ධ වෙන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හැම දෙයක් එක්කම ඉතින් ජීවිතේ කොහොම හරි ඉදිරියට අරගෙන යනවා. ඒකට ඔබට ලොකු ශක්තියක් අවශ්‍යයි. අර ගතේ ශක්තියට වඩා හිතේ ශක්තිය අවශ්‍ය වෙන තැන් සමහර වෙලාවට තියෙනවා. දැන් සුමිත් ගොඩක් වෙලාට අපි යම් දෙයක් නැති වුණාම, අපේ යම් දෙයක් ගිලිහි ගියාම, නොලැබී ගියාම අපි හිතනවා මේ අයියෝ අපරාධය මට මුළු ජීවිතේම නැති වුණා වගේ නේද? හරි අපරාධයක් කියලා හිතන හැබැයි හිතන්න පුළුවන් නම් අපිට ගොඩක් වෙලාට සමිත් නැති වෙන්නේ ඇත්තටම අපිට අවශ්‍ය නැති දේවල් නේ. නැති වෙන්න තියෙන දේවල් නේද? ඔව් නේද? ලැබෙන්න තියෙනවා නම් ලැබෙනවා. අපිට ලැබෙන්න තියෙන දෙයක් ලැබෙනවා. ඉතින් නැති වෙන දේවල් පිළිබඳව වැඩි හිතන එක නම් එච්චර හොඳ නැති වැඩක් නේ සාමාන්‍යයෙන්. අපිට හිතෙන්නේ මේ දේවල් ගැන, නැති වෙන දේවල් ගැන තමයි අපිට ටිකක් පස්සෙන් පන්නගෙන හිතෙන්නේ. අපිට මොනවද ලැබිලා තියෙන ජීවිතේ? අපිට හොඳ ජීවිතයක් ලැබිලා තියෙනවා. ඔබට සහෝදරින් දෙමාපියන් ඉන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම ඔබට එහෙම නැත්තම් ඔබට ලැබිලා තියෙන දෙයක් ඇතිනේ මොනවා හරි. ඒ නිසා ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙලා, ඒ ගැන හිතලා අපිට ජීවිතේ සකස් කරගන්න පුළුවන් නම් ඔබ ඊටම සාර්ථක කෙනෙක්. ඒ නිසා ලැබුණ දේ ගැන සතුටු වෙන්න, අර තමන්ගෙන් ඈත් වෙච්ච දේ ගැන එතරම් හිතන්න එපා. හිතට හිතෙනවා, නමුත් ඔබ ශක්තියක් ඇති කරගන්න මේ දේවල් ගියාවේ මට ලැබුණ දේ මම සතුටු වෙනවා කියන දෙයට එන්න හිත හදාගන්න. ඉදිරියට බොහෝ දේවල් එයි කියන බලාපොරොත්තුව හැමතිස්සම තියාගෙන, අර අපි කලින් ඔබට කිව්වා වගේ ගොඩක් වෙලාවට හිතලා බලන්න, දැන් පෙර අත්දැකීම් එක බලනකොට ජීවිතේ ගොඩක් දේවල් ඔබට සමහර තැන්වලදී නැති වෙලා තියෙනවනේ. සුදුසු නැති දේවල් තමයි ඒ විදිහට නැති වෙන්නේ. තමයි සුදුසු දේවල් කොහොම හරි ජීවිතේ රැඳෙනවා, ජීවිතේට ලැබෙනවා. ඉතින් ඒ හින්දා අද දවසේ පිළිබඳ කතා බහ කරනකොට අපි අපිට කලිනුත් කිව්වා මේ ගතේ ශක්තියට වඩා හිතේ ශක්තිය සමහරක් වෙලාවට අවශ්‍ය වෙන තැන් අපිට තියෙනවා කියලා. ඉතින් ඔබේ හිතේ ශක්තියත් එක්ක ජීවිතය ජය ගන්න බොහෝ උත්සාහ කරන ආදරණීය කාන්තාවන් පියුම් මිලත් එක්ක හැමදාමත් එකතු වෙනවා. මොකද ඔවුන් උත්සාහ කරනවා යමක් ඔබේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. අපේ වැඩසටහන තුළින් අපි නිරන්තරයෙන් ඔබේ ජීවිතයට දැනුම, අවබෝධය, සමාජය පිළිබඳ බොහෝ දේවල් කතා බහ කරනවා. ඒ වගේම ස්වයං රැකියා පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට ඒ සම්බන්ධයෙන් අපිට පුළුවන් විදිහට ඔබ දැනුවත් කරන යම් විශේෂාංග ඔස්සේ නිරෝගීකම වෙනුවෙන් බොහෝ දේවල් අරගෙන එනවා. ඉතින් ජීවිතයට තව මොනවාද නේද බොහෝ දේවල් අපි ළඟ තියෙන. අදත් සුපුරුදු විදිහමයි සුබ දවසේ විශේෂාංගය තිබෙනවා. සුබ දවසේ අනතුරුව අපි සූදානම් බට්ටි සහ මුහුදු මනල් නරඹන්න. ඊට පස්සේ තමයි අපි 10ට නැවතත් සජීව එකතු වෙන්නේ නේද? ඔව් අපි පෙරවරු 10ට අදත් කතා කරන සූදානම් අපේ නිරෝගී සුවිශේෂාංගයෙන් හැමදාමත්ම රෝගයක් හැදෙනට වඩා අපි නිරෝගී වෙන්නේ කොහොමද, රෝගයක් වළක්වා ගන්නේ කොහොමද කියන කාරණා තමයි වැදගත් වෙන්නේ මතින්නේ. ඒ නිසා මේ පිළිබඳ අවධානය යොමු කරමින් අද නිරෝගී සුවිශේෂාංගයත් අපි ඔබට තිළින කරනවා. පෙරවරු 10:30ට අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට යම් ආකාරයකට හැමදාමත් පියුම් වලට කඩක් ලබා දෙනවා. මේ පිළිබඳව තව අවධානය යොමු කරන්න සුවර්ණ විශේෂාංගය සූදානම් කරලා තියෙනවා පෙරවරු 10ට. ඔබේ ජීවිතයට අවශ්‍ය බොහෝ කාරණා අපි අද අරගෙන පියුම් වල ඔබ මුණ ගැහෙන්නේ. ඒ නිසා ආරාධනා කරනවා රැඳෙන්න උදැසන පරණ අපිත් එක්ක. අපි ආරාධනා කරනවා අපේ මුල්ම විශේෂාංගයට එකතු වන්න මේ සුබ දවස. වින ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ, අංක විද්‍යාවේදී මැණික් ශාස්ත්‍රඥ, මහා බ්‍රිතාන්‍ය මැණික් විද්‍යා සංගමේ සමාජික, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ආජීව සමාජික, දේශමාන්‍ය, දේශශක්ති, දේශබන්දු, ජනාභිමානී, විශ්වකීර්ති ජ්‍යොතිර්විද්‍යානිදි ආචාර්ය රෝහන් දයරත්න මහත්මයාට අයිබෝන්. සුබ දේශනක් ඔබතුමාට. සුබ දේශනක් ඔබ දෙපළටත් සිලුන් ආරම්භන්නටත් වෙනදාම ඉන්නේ. හරි අපි ඔබට මතක් කරනවා මැදිරිය දුරකථන අංකය 0115 299 ඔබට කතා කරන්න අවස්ථාව තිබෙනවා. ඔබේ ජනපත්‍ර පරීක්ෂා කරවා ගන්න. හැමදාමත් වගේ අද දවසේදී අපි විශේෂ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් රෝහන් මහත්මයාත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබ වෙනුවෙන්. රෝහන් මහත්මයා අපි නිතරම මතක් කරනවා මේ Facebook පිටුවත් එක්ක එකතු වුණොත් නවතම සිදුවීම්, නවතම දේවල් දැනගන්න අවස්ථාව තිබෙනවා කියලා. ඉතින් මේ වෙනකොටත් Facebook පිටුවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ දන්නවා අද දවසේ කතා බහ කරන්න සූදානම් වෙන යෝග දෙකක් සම්බන්ධයෙන්. අනතුරුව ගිය සතියේ කිව්වා වගේම මේ ග්‍රහාපල දුර වෙනවා කියලා හිතලා අපි පළඳින ආභරණ පිළිබඳ, සමාජයේ තිබෙන යම් මත පිළිබඳවත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන. නිවැරදි දේ ඔබට කියන්නයි අද දවසෙත් අපි උත්සාහ කරන්නේ. අදත් අපි සුමිත් යෝග දෙකක් කතා කරනවා. විදුරවි සහ රණහංස කියන යෝග දෙක. අපි මුලින්ම මේ විදුරවි යෝගය මොකක්ද කියලා බලමු. ඇත්තටම රහන් මහත්මයා සුබ යෝගයක්ද අසුබ යෝගයක්ද කියලා තමයි අපි මුලින්ම හැමදාමත් අහන්නේ. ඇත්තටම විදුරවි යෝගය කොහොම යෝගයක්ද? දෙකම සුබ යෝග. දැන් විශේෂයෙන්ම මේ හුඟක් දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ මේ පංච මහා පුරුෂ යෝග කියන. එතකොට ඒ කියන්නේ කේන්ද්‍රස්ථානවල ග්‍රහය උච්ච වීම, ස්වක්ෂේත්‍ර වීම, ඒ වගේ කාරණා නිසා ඇති වෙන හතර කේන්ද්‍ර 1 4 7 10 තුල වුණොත් තමයි මේ පංච මහා පුරුෂ යෝගනේ. නමුත් දැන් මේවා මධ්‍ය ප්‍රමාණයේ යෝග. නමුත් ඒ පිහිටි ස්ථානයේ අනුව ඒකේ ගුණාගුණ දෙනවා. දැන් මේ විදුරවි කියන යෝගිය බුද කියන ග්‍රහය, ඒ කියන්නේ ඥාණයට අධිපති විශේෂයෙන්ම කන්‍යා රාශියේදී බුදු උච්ච වෙනවා. කිනම් කොයිම තැනක හෝ බුද කන්‍යාවේ නම්, ඒ කියන්නේ 1 සිට 12 දක්වා රාශි තුල බුද කන්‍යාවේ නම් මේ විදුරවි යෝගය උදාන වෙනවා. එතකොට දැන් මේ කන්‍යා රාශියේ ඉඳලා මම අර කලින් කිව්ව විදිහට කන්‍යාවේ 1 4 7 10 ස්ථානවල හිටියොත් එතන වෙනම භද්‍ර යෝගයක් තියෙනවා. ඒකට ඒක નિરાයසෙම යෙදෙනවා. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම ඒ කියන්නේ අනිත් යෝග දෙක පිහිටීම නිසා ඕක යෙදෙනවා කියලා. ඔව් දැන් කන්‍යා රාශියේ 4 1 4 7 10 කන්‍යා වුණොත් එතන භද්‍ර කියන යෝගෙත් යෙදෙනවා. එතකොට මේ විදුරවි යෝගයේ ඥානයට අධිපති බොහොම ඥානීය මෙහෙවා වැඩ කරන බොහොම තියුණු ඥානයක් කියන එකම තමයි තීක්ෂණ බුද්ධිය සහ ඉවසීමේ ගුණාංග බොහොම සහිත යෝගියා. තියුණු ඥානයක් කියුවහම සමහරලාට මේකේ තියෙන දෘෂ්ටීන් අනුව මේ අඩු වැඩි වීම වෙනවා. එතකොට කපටි සහගතව ඊටාත්ම කල් අල්ලගෙන දැන් සමහර දැන් කුජ වගේ ග්‍රහයක් ඉක්මන් තීරණ ගන්න ග්‍රහයක්. නමුත් මේ වගේ ග්‍රහයක් බොහොම කල් අල්ලාගෙන ඉවසාගෙන ඉඳලා අවශ්‍ය තැනේදී ඉස්සරහට එන්න මේ කියන්නේ ඒ තරම් ඉවසීමක් තියෙන්න ඕනේ. මේ වගේ යෝගයක් පිළිපදින අයට. මොකද මේ ඉවසීම හේතු කොටගෙන තමයි ඒ කියන්නේ බොහොම ඈත දැකීම. හුඟක් ඈත දැකීමේ හැකියාවක් මේ යෝගිය උදා කරලා දෙනවා. එතකොට මේ වගේ යෝගයක් යම් කිසි විදිහකින් මේ හතර කේන්ද්‍රේ නැතුව හෝ පිහිටියොත් විශේෂයෙන්ම 6 8 12 වගේ නැතුව පිහිටන තරමට ඒකේ ගුණ වැඩි. ඕනම කෙනෙක්ගේ අපි තුමු පාසල් යන දරුවෙක්ගේ හෝ මේවා මේ ඉගෙනීමටත් ඒක හොඳයි. එතකොට මේ වගේ යෝගයක් තියෙන කෙනෙක්ට එවැනි දසාවක් බුදු දසාවක් ලැබීම විශේෂයෙන්ම ඉගෙන ගන්න කාලේ බොහෝ හොඳයි. එකම ඉගෙන ගන්නේ නැති ඒ කියන්නේ සාමාන්‍ය මැදි වයසක වුණත් ඒක ලැබුවාම ඒ යෝගයට අදාළව සිදුවන සිදුවීම් තමන් ලද අධ්‍යාපනයකින් නැත්නම් පරිබාහිර අධ්‍යාපනයකින් හෝ දැනට කරන කටයුතු වලින් රැකිරක්ෂා රාජකාරී කටයුතු වලින් හෝ ඉදිරියට යෑම හැකියාවක් වාසනා ගුණයක් ගෙන දෙන යෝගයක් වෙනවා. බුද කියන ග්‍රහය ඔබේ හඳහනේ කන්‍යා රාශියේ සිටියොත් මේ යෝගය උදා වෙනවා. ඔව්. මට දැන් අර මේ රවන්මත් මෙහෙම කියද්දි මතක් වුණේ මේ අර ඉබ්බගේහාව ඒ කතාව. අවසානයේ මේ ඉබ්බනේ දිනන්නේ නේද? ආපහු වේගෙන් ගියාට නිකන් විදුරෝයි රෝගේ උදා වෙලා තියෙන නැති නේ ඉබ්බා වගේ. කොහොම හිමින් ගියාට අදාළ තැනට යනවා. තරංගේ ජයග්‍රහණය කරනවා. රවන්මත් මම දැන් ඇත්තට මේ යෝගේ අපි ටිකක් අර සාමාන්‍ය මට ටිකක් හැමදාම තියෙන ගැටලුවක් තමයි මේ උපතින් මේ දෙනවාද? එහෙම නැත්නම් මේ බුද ග්‍රහයාගේ වෙනස් වීම අනුව යම් ආකාරයකට පිහිටීම අනුව මේක උදා වෙන්නේ කොහොමද අපිට? ඔව් දැන් කන්‍යා රාශිය බොහොම මේ දැන් කන්‍යාව ගත්තාම ජනනායක හිමු ගණනාවක් උදා මේ ඉපදුන ලග්නය. එතකොට දැන් ඔබ හුවා වගේ ගෝචරයෙන් ගමන් කරනකොට ගෝචරයෙන් කියන්නේ දැන් මේ ගත කරන මේ වගේ වකවාණු වල ගෝචරයෙන් ගමන් කරනකොට ඒ වගේ යෝගී තියෙන කෙනාට මේ වගේ දේවල් අත්පත් වෙන්න හේතුවක් ඇති වෙනවා. ඒ නිසා ඒක මේ හොඳ යෝගයක් ඥාන සම්පන්න බොහොම දරා ගැනීම හැකියාවක් ඉන්න වෙන කෙනෙක් වගේ කලබලයක් නැතුව කොහොම හරි හොඳ දැක්මක් තියෙනවා මේ අවසානයේ මම මෙහෙම වෙයි කියලා. එතකොට ඒක නිසා ඒ කලබල වීම නැතිකම නිසා තමන්ගේ தත්ත්වය උසස් කරගැනීමේ හැකියාව. ඒ කියන්නේ තමන් පිළිබඳ හොඳ විශ්වාසයක් තියෙන කෙනෙක්. විශ්වාස සූක්ෂම ඥානයක් උදාගෙන යෝගය. අපිට අමතමක් තිබෙනවා කාන්ති මහත්මිය සුබ උදෑසන. ගණන් මුලින්. හරි. කාන්ති මහත්මිය දියණිය සම්බන්ධයෙන් පරීක්ෂා කරවා ගන්න ජනපත්‍රය. ඔව් මේ අට දියණියගේ වෙලාව කියන්නේ. ඔව් උපන්දිනය කියන්න අපිට. ඔව්. ඒ දාලේ මේ මාගේ පාරසෙල්ලා. ඔව් 2015 උපන් වෙලාව උදේ 10:01ට මේ අර වෙලාව වෙනස් කරපු විනා 9:31 නේද? කොළඹද දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආගමතුවල්. මොකක්ද දැනගන්න අවශ්‍ය වෙන්නේ? මට මේ දිවියට අධ්‍යාපනය ගැන දැනගන්න ඕනේ. අද ලෙඩදු මිතුන ලග්නේ නේද? ඔබට බොහොම ලැබී මේ දියණිය. එතකොට කාල සර්පයෝග්‍ය අර්ධව තිබීම නිසා උසස් අධ්‍යාපනයේ පැහැදිලිවම පිහිටලා තියෙනවා. ඒ එක්කම ඒ නිසා තමයි ඇයගේ දීර්ඝ සැලසුම් අවසානයේට බාධා ගෙන දෙන්න හේතුවක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ කාල සර්ප යෝග්‍ය අර්ධව පිහිටීමත් දැන් ඒ දසාවට අදාළ ඒ යෝගයට අදාළ දසාව ගමන් කිරීමත් නිසා යම් පීඩාවක් තියෙනවා. එතකොට විභාග කියන දේවල් 18 6 වෙනි මාසයෙන් පස්සේ නම් තියෙන්නේ ඒ తত্ত্বය හොඳ වෙනවා. මම හිතන්නේ 18 6 වෙනි මාසයේ ලබනම අවුරුද්ද කියලා තමයි මට අහුණ විදිහට නම් තියෙන්නේ. ඒක නිසා ඒ කාල සීමාව හොඳයි. හැබැයි කාලසර්ප යෝගයේ හැටියක් තමයි මේ දියණියගේ පිහිටලා තියෙන විදිහ. යම් කිසි අඩුවක් ඇති කරනවා. ඒ ගැන දැනගෙන වැඩ කරලා මේ වගේ දේවල් වලට අපි කතා කරන අද වැඩසටහනේ සම්බන්ධ වෙලා ඉන්නේ මේවට කරන්න තියෙන මේවා නැති කරන්න ක්‍රමාදිය තියෙනවා. ඇය හොඳ කෙනෙක් හොඳ තත්යකටපත් වෙන්න ඒකම හොඳ උපදේශනාත්මක තත්යකට එන්න වාසනා ගුණ තියෙනවා. විශේෂයෙන්ම නීති වගේ ක්ෂේත්‍රයක් තෝරගන්න ඕන වඩා සුබයි. ඔව් ඔය තීර බාධා තත්ත්ව නැති කරගන්න පුළුවන් රෝහන් මහත්මයා කිව්වා වගේ මේ සිළු වේලාවක් අතරතුරේදී බොහෝ දේවල් පැහැදිලි කිරීමේ අවස්ථාවක් අපිට නැහැ. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් මතක් කරන රෝහන් මහත්මයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක 071 322 6791 071 322 6791 0773 92 2691 0773 92 2691 කියන දුරකථන අංක වල ඔබට කතා කරන්න අවස්ථාවක් තිබෙනවා. Facebook ඔස්සේ ඔබට පුළුවන් වැඩි විස්තර දැනගන්න ඇස්ට්‍රොලොජි රෝහන් දයාරත්න කියන Facebook පිටුවත් ඔබ වෙනුවෙන් ඕන වෙලාවක රෝහන් මහත්මයාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් ඒ වගේම ලිපිණෙන් මතක් කරනවා නම්බර 51 කොටාපාර බොරැල්ල නම්බර 60A කඩවත පාර කලබෝවිල. දැන් විදුරවි යෝගයේ සම්බන්ධයෙන් කතා බහ කරා. එතෙන්දී බොහොම හොඳ යෝගයක් නේද? අතනදී මට පොඩි ගැටලුවක් ආවා. මොකද මේ 1 4 7 10 කියන තැන්වල රෝහන් මහත්මයා මේ යෝගය මේ බුධ ග්‍රහයා පිහිටීම හරහා භද්‍ර යෝගයට උදා වෙන්න පුළුවන් කියලා. ඒක තැනක රෝහන් මහත්මයා කෝ මේ 6 8 තියෙන තැන්වල නම් මේ බුධ පිහිටීමේ තරම් සුබ නැහැ කියලා. ඒක පොඩ්ඩක් අපි පැහැදිලි කරගත්තා. දැන් එතන තිබ්බහම ඒ කියන්නේ මේ යෝගයේ උසස්ම ප්‍රතිඵල ලබා ගැනීම හැකියාවක් නැහැ. දැන් ගත්තොත් එහෙම විශේෂයෙන්ම 4 වෙන්නේ දෙවැන්නෙත් සුබයි. එතනින් ගියාම 5 වෙන්න අධ්‍යාපන ස්ථානය නිසා 7 වෙන්නටත් ලොකු සුබයක් උදා කරන්නේ නැහැ. නමුත් 7 වෙන විවාහ ස්ථානය ගැන කතා කරන නිසා උගත් බුද්ධිමත් ස්වාමීක් ලැබීමේ හැකියාවක්. නමුත් එතන කායික නොගැලපීම් ඇති වෙනවා. දුර්වල වුණොත් මං ගලින් සතියෙත් කතා කරා 22 වෙනි දේර්කානාධිපති වුණොත් එහෙම එතන ගැටලුවක් ඇති වෙනවා. 8 වෙන්න විවාහයෙන් පසුව යම් යම් දේවල් ලැබීමේ වාසනා ගුණ තියෙනවා. 9 වෙන්නට පිහිටියොත් හුඟක් හොඳයි. 10 වෙන්නටත් එසේමයි. 11 වෙන්නටත් සුබයි. ඒ කියන්නේ මේ පෙර පූර්ව ජන්මයන්වේ කරන ලද පුණ්‍ය කර්මයන් විශේෂයෙන් පළ දීලා උසස් තැනකට එන්න හේමින් ගමනක් ගිහිල්ලා වේගවත් අර මේ මොහොම අනිත්‍යව පෙරලාගෙන ගිහින් දිනුවකට නෙමෙයි හේමින් ස්ථාවර ගමනක් යෑමේ හැකියාවක් එනවා. කොහොමත් මේ යෝගයේ තියෙන ඇයට සාමාන්‍යයෙන් හොඳට ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රෝහන් මහත්මයා පැහැදිලි කරපු විදිහට පිහිටන ස්ථානයේ අනුව ලැබෙන ප්‍රතිඵල අඩු වැඩි වෙන්න පුළුවන්. මධ්‍යම ප්‍රමාණයේ යෝගයක් කියලාත් අපි සඳහන් කරනවා. ඔව් මධ්‍යම ප්‍රමාණයේ යෝගයක් කියන එකෙන් අදහස් කරේ දැන් අර පංචමහා පුරුෂ යෝගියෙක් තින්ම එන එකක් නෙමෙයි. නමුත් දැන් හුඟක කෙනෙක් ඉන්නවා මට මේ වගේ යෝග නැහැ කියලා හිත කම්පා කරගන්නවා මේ හිතර දුකක් එනවා මේ වගේව නැද්ද කියලා. ඒ නිසායි වැඩියෙන් පැහැදිලි කරන්නේ. නමුත් මේ බුධ ග්‍රහය මේ විදිහට හිටියොත් ඔබටත් මේ වගේ යෝගයක් තියෙන. කියන්නේ මේ වගේ හොඳ යෝගයක් තියෙනවා. ඉතින් ඒකේ කාලවකවානු පැහැදිලි කර ඒ වකවානු වලදී ඔබට මේ දිනුවේ මාවත සලසා දෙනවා. රණවත් අපි ඊළඟ යෝගය සම්බන්ධව කතා බහ කරමු නේද? රණහංස කියන යෝගයෙන් මේ දැන් ගුරුගෙන් යෙදෙන්නේ හංස යෝගයනේ. එතකොට මේක රණහංස. එතකොට ගුරු ග්‍රහය ධනු රාශි. එතන මේකෙත් 1 4 7 හිටියොත් ගුරු හංසක් තියෙනවා. මේක රණහංස. 1 2 එතකොට 4 5 7 9 10 11 කියන තැන් වලට හුඟක් හොඳයි. එතකොට ගුරු ග්‍රහය ධනුවේදී ශක්තිශ්‍රේෂ්ඨ වෙනවා. ඒ කියන්නේ ඔබගේ ගුරු ග්‍රහය ධනු කියන රාශිය. එතකොට හිටියොත් මේකේ ප්‍රතිඵල වැඩි වෙනවා. නමුත් දැන් මේ විදිහටම මේකේ උසස්ම ප්‍රතිඵල දෙන්නේ නැහැ මේ තුලාව හෝ වෘෂභේ වුණොත්. නමුත් තුලාවේ වෘෂභේ වුණහම යම්කිසි විදියකින් දෙනවා මේ 3 වෙන්නේ හිටියොත් යම්කිසි ගුණයක් තියෙනවා. මොකද බාධක ග්‍රහයක් නිසා තමයි ලොකුම ප්‍රතිඵල දෙන්නේ නැත්තේ. නමුත් ගත්තොත් එහෙම ධනු ලග්නෙට, එතනින් ගියහම කටක ලග්නෙට, මේෂ ලග්නෙට, මීන ලග්නෙට මේ විදිහට ධනු රාශියේ හිටියොත් මේකෙන් ප්‍රතිඵල ලැබෙනවා වැඩි. එතකොට යම් ප්‍රකට වීමක් ප්‍රචලිත වීමක් එකම මේ යෝග දෙකම අධ්‍යාපනයට බුද්ධියට ඥාණයට තැනක් දෙන ඒ වගේම තමයි යම් කිසි දුර්වලකම් වලට ලක් වුණොත් එතරම්ම ප්‍රකට නැති ව්‍යාප්ත නැතිව මේ ඔවුන් දියුණුවටපත් වෙනවා. එතකොට ඔවුන් දියුණුවටපත් කියන්නේ මේ භෞතිකව. දැන් සමහර අය ඉන්නවා මේ ලොකු ප්‍රකට නම් නැහැ. ඔවුන් නමුත් දැන් අපි දානපතියෝ කියමුකෝ ලොකු මුදල් හදලා තින්නේ අංක 1 2 3 කියලා සංග්‍රහවලින් නම් කරාට සමහර අය ඉන්නවා එහෙම නැතුව මේ සද්ද නැතුව ඉන්නවා බොහොම ලොකු දාන. ඒ වගේ ප්‍රකට නැහැ. ඉතින් ඒ වගේ ප්‍රකට නැතුව මේ විශාල තමන්ට බලයක් තියෙන අය. එතකොට සමහර අය ඒ වගේම ප්‍රකටයි බලයයි දෙකම තියෙනවා. ඒ නිසා ගුරු කියන ග්‍රහය ස්කන්ධේනුත් පැටි ග්‍රහයක්. ඒක නිසා අපි ගුරු ගැන කලින් සතියේ කිව්වා. ඉතින් ඒක නිසා මේ ගුරු කියන ග්‍රහය මේ විදිහට හිටියොත් රණහංස යෝගය. එතකොට බල සම්පන්න වික්‍රමාන්විත තත්වයක් ගේන යෝගයක් වෙනවා. ඔව් අපි තවත් දේවල් දැනගමු මේ යෝගය සම්බන්ධයෙන් දුරකථන අමතමක් තිබෙනවා අපිට. ඔව් ඉෂානි මහත්මිය කිරිබත්ගොඩ ඉඳන්. ඉෂානි මහත්මිය ආයිබෝන්. ඔව් අපිට උපන්දිනේ කියන්න. උපන්දිනේ කියන්න. 2002 ඔව් 2002. ඉෂානි මහත්මිය රූපాయన ශබ්දය නම් වැඩි අපිට පැහැදිලි වෙන්නේ අපිට මේව. රාත්‍රී 7:50ට. 7:50ට. 2002 රාත්‍රී 7:50ට. උපන් දිස්ත්‍රික්කය අපිට කියන්න ප්‍රදේශය? මාතලේ දිස්ත්‍රික්කය. මොනවද දැනගන්නට ඕන ඉෂානි මහත්මිය? කුම්භලග්නේ මේ දරුවගේ හඳහනෙත් ඇත්තනම කාලසර්ප යෝගයේ අර්ධව තියෙනවා. එතකොට මේ මෙතනදී මේ වගේ වෙලාවක ඇත්තරම ඒ රාශිකයක් ගෙන දෙන්නේ නැහැ. එතකොට දැන් යන දසා සීමාවන් ගත්තහම බුද්ධිමත් නැකතකින් උපත්ති ලැබලා තිනවා. මේ අවුරුද්දේ අන්තිමට කිව්වා නේද? අන්තිමට. ඔව්. සිකුරු මහදසාවේදී තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. එතකොට දැනට තියෙන්නේ සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. ඒ නිසා උනන්දු වෙන්න මේ විභාගයේ අසමත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ හැබැයි. කාලසර්පයෝගී අර්ධවේ තිබීමේ ගැටලුව මොකද හතරවැන්නේ සහ දසවැන්නේ යෙදිලා එතනින් එහාට තමයි සඳු පියවල තියෙන්නේ. කේමද්‍රම කියන යෝගයේ තියෙනවා. ඒ නිසා දැන් සාමාන්‍යයෙන් කාලසර්ප යෝගයේ ගැටලුවක් තමයි දීර්ඝව කරගෙන යන දෙයක් තමාට අන්තිම මොහොතේ අඩපණ වෙනවා කඩකප්පල් වෙනවා. එතකොට ඒ යෝගයේ විසඳාගත යුතුයි. ඒ නිසා තමයි මේ උපරිම ඵල නොලැබෙන්නේ. ඒ යෝගයේ මේ දරුවගේ සහිතයි. ඒ தත්ත්වය හදාගෙන වොහොම පරිශනාත්මක ගවේෂණාත්මක තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙන ක්ෂේත්‍රයකට පළඹෙන හඳහනක් බව කිව යුතුයි. ඔව් ඉතින් අපිට අවස්ථාවක් තිබෙනවා සජීව කතා කරන්න 0115යි 299යි 299 කියන අපේ දුරකථනයට. ඊට අමතරව අපි මතක් කරනම් රොහන් මහත්මයා ඔබට සම්බන්ධ කරන්නත් පුළුවන් 071 322 6791 071 322 6791 0773 9226 91 0773 9226 91 තමයි දුරකථනක. දැන් අපි මේ රණහංසයෝගේ නේද? විද්‍රෝහී රෝගේ කතා කළා අපි. රණහංසයෝ කරනකොට රහන් මාත්ම දැන් අධ්‍යාපනයේ පැත්තෙන් කිව්වා ඒ වගේම අනිකුත් පෞද්ගලික ජීවිතයේ පැත්තෙන් කතා කරා. විවාහය සම්බන්ධයෙන් කොයි විදිහේද මේ වගේ යෝග පිහිටීමේදී බලපෑමක් තියෙයිද නැත්නම් එහෙම නැද්ද සාමාන්‍ය තත්ත්වයක්ද කොහොමද? දැන් මෙතනදී අපි හිතමු රණහංස යෝගයේ තිබිලා හත් වෙන්නේ එතකොට එහෙම ගුරු තිබ්බොත් ඇත්තට මේක හොඳ යෝගයක්. එතකොට මේ කියන්නේ විශිෂ්ට ගුණ තියෙන හොඳ බුද්ධියක් අධ්‍යාපනයක් තියෙන මානුෂික ගුණාංග වැඩි ඉවසීමේ හැකියාව තියෙන කෙනෙක් තමයි තමන්ට විවාහයට ලැබෙන්නේ. ඒක නිසා ඒ වගේ යෝගයක් ඒ ස්ථානවල පිහිටීම බලවත් වෙනවා. දැන් මම දැකලා තියෙනවා සමහර ලාවට දැන් මේ ගුරු හංස යෝගෙත් තිබිලා එතකොට ගුරු රණහංසත් තියෙනවා. එතකොට මේ ධනු ලග්න වේච්ච දරුවෙක්ගේ. නමුත් 22 වන දේර්කාණාධිපතිය වෙලා තියෙනවා මේ ඒ ගුරු කියන ග්‍රහයාම. එතකොට ප්‍රතිඵල අඩු කරනවා. නමුත් යම් තත්ත්වයක් උදා කරගන්න හැකියාවක් තියෙනවා. මොකද මේ ග්‍රහ යෝග දෙකම තිබීම නිසා 22 වන දේර්කාණාධිපතිය වුණත්. එතකොට අර තත්ත්වය අඩු කරන්න හැකියාවක් තියෙනවා. මොකද තැන් දෙකකදී යෝග දෙකක් මේ එක ස්ථානයේදී යෝග දෙකක් ඉදිරිපත් වීම නිසා. දැන් රණහංස යෝගයේ විශේෂයෙන් රොහන් මහත්මයා නැත්තම් ලග්නවලට ප්‍රතිඵල දීම අඩුද වැඩිද කියන කාරණේ යම් වෙනසක් තිබෙන්නට පුළුවන්ද? ඔව් මං කිව්වේ ඒකයි. දැන් මේ යෝගයේ තිබ්බහම දැන් ගුරු බාධක ග්‍රහය වෙන විශේෂයෙන්ම වෘෂභ තුලා ලග්න. එතකොට යම් කිසි විදියෙන් මකරෙට මේකේ தত্ত্বය මේ වෙනස් වෙන්නේ හැකියාව තියෙනවා. එතකොට නමුත් යම් කිසි විදියකින් මම අර කිව්ව දුර්වල ස්ථාන නැතුව තිබ්බොත් කෙසේ හෝ ඒ ස්ථානයට අදාළව ඒ ස්ථානයේ දෘෂ්ටි වැටෙන පිහිටා ඇති ස්ථානයට අනුව ප්‍රගතිය වාසය ගැන දෙන්න හැකියාවක් තියෙනවාමයි. රාමර්ණ හැමදාමත් මාර යෝග පිළිබඳ වඩාත් අවධානය යොමු කරනවා. ඊටාම ටිකක් අර රසවත් සහ මේක ක්‍රමානුකූලව හොඳින් පැහැදිලි කිරීමක් කරන නිසා අපි විශ්වාස කරන බොහෝ දෙනාට මේක ඊටාම මේ හොඳ ප්‍රයෝජනයක් ලැබෙනවා කියලා. රාමර්ණ ඇත්තටම අපිට සාමාන්‍ය ගත්තාම හැමදාම යෝග දෙක තුනක් ගැන කතා කරන නිසා යෝග කොතරම් ප්‍රමාණයක් තිබෙනවද? කෙනෙකුගේ ලග්නයේ යෝග පිහිටීම කොහොමද වෙන්නේ? යෝග 7-800කට වඩා වැඩි. ඉතින් ඒ අතරින් මොනම හරි යෝගිකින් හොඳ හෝ නරක යෝගින් ඉපදිනවා. ඒවත් ප්‍රධානම ප්‍රබල යෝග තියෙනවා. ඊට පස්සේ මධ්‍ය යෝග තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් ප්‍රධාන පංච මහා පුරුෂ යෝග, පරිවර්තන යෝග, මධ්‍ය පරිවර්තන යෝග මේ වගේ විවිධ යෝග. එතකොට නොයෙකුත් විදිය යෝග තියෙනවා. එතකොට ඒවට අදාළව දේවල් මේ තමන්ගේ හඳහනේ නිවේදනය කරන දේ අනුව ඒවා අඩු වැඩි වශයෙන් ලැබෙනවා. ඒ කියන්නේ රහමත්මයා මේ හැමෝම උපත්තිය ලබද්දී මොකක් හරි යෝගයක් අනිවාර්යෙන්ම පිහිටනවා. ඔව් මොනම හරි යෝගයක් තියෙනවා. හොඳ නරක. ඉතින් ඒකේ තියෙන හොඳ නරක තමයි මේ සලහන් වෙලා තියෙන්නේ. ඒ වගේම අර තමන් කරන කරපු කුසල අකුසල් එක්ක තමයි මේ දේවල් පිහිටන්නේ. එහෙමද නැත්නම් කුසල අකුසල් ගැන කතා කරමු. දැන් බලමු අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ මොකද විශේෂයෙන්ම චතුස්සාගර කියන යෝගී. එතකොට ඉතින් මේ යෝගෙත් එක්ක යෝග ගණනාවක් උන්වහන්සේගේ තියෙනවා. එතකොට එලිසබෙත් රජිනගේ ගත්තොත් එහෙම ඒ චතුස්සාගර යෝගයේ තියෙනවා. නමුත් පැවිදි යෝගයක් නැහැ. එතකොට මේ විවිධ දැන් මේ ලෝක ප්‍රකට චරිත ගත්තොත් මේ වගේ යෝග තියෙනවා. දැන් ජ්‍යොතිෂයට පහර ගහන එහෙම අයගේ තියෙන යෝග. එතකොට මේ වගේ අර නිර්දය විදියට හිතන අපි බුදු ගැන කතා කරා. එතකොට බුද නීච වුණාම සඳු දුර්වල වුණාම සමහර යෝග වලින් හැමතිස්සෙම වැරදි දකින්න අනිත්‍යයට පහර දෙන අනිත්‍යයට ඇඟිලි දික් කරන චෝදනා එල්ල කරන අය යෝගත් හරියට තියෙනවා. හොඳයි. විශේෂයෙන් ඔව් අපිට මේ විරාමයකට යන්නත් ඕන. රවන් මහත්මයා දැන් විශේෂයෙන් මේ කාරණේ මම සඳහන් කරන ටිකක් දීර්ඝව විස්තර කරන්න නෙමෙයි. දැන් අපේ රටේ යම් ආකාරයකට යම් ආකාර දේශපාලන ශිෂ්ට වෙනස්කම් වෙනවා. බොහෝ දෙනා කියනවා මේ විවිධ යෝග යම් පාලකින්ට උදා වීම හරහා මේ දේවල් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ කාරණේ යම් ප්‍රමාණයකට කෙටියෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්ද? එහෙම වෙන්නට පුළුවන්ද? ඒක දේශපාලන විතරක් නෙමෙයි ජීවිතයට උනා. ඕනම කෙනෙක්ට එහෙමයි. තමන් ඒ තිබ්බ යෝගය ඒ යෝගයට අදාළ කාල සීමාවන් ගෝචර වශයෙන් ගමන් ගන්න අවස්ථාවේදී ඉස්මතු වෙනවා. ඒක නිසා ඒ වගේ තියෙන ඒවා පෙර ඉඳන් ගෙනාපු ඒවා තමයි. එතකොට දේශපාලනික වේවා, පැවිදි හෝ වේවා, වෙනත් කලා ක්ෂේත්‍රයක වේවා, මේ ඉගෙනගත්ත ඒ කියන්නේ ක්ෂේත්‍රයකට අදාළ වේවා, ව්‍යාපාරික වේවා, ඒ තියෙන යෝග ක්‍රියාත්මක වෙනවා. දැන් Taman සමහර කෙනෙක් ඉන්නේ Tamanට නොගැලපෙන ක්ෂේත්‍රයකට පය ගන්නවා. දෙමාපිය බලපෑම් නිසා හෝ Taman කැමති. නමුත් ගෙනලා නැහැ. ඉතින් මේ යෝග හඳහනේ නිවැරදිව බැලුවොත් වෙන්නනවා. ඔව්. දැන් හඳහනේ මේ දේවල් નિවර්ධිය බැලුවොත් නේද નિවර්ධිය පරීක්ෂා කරොත් මේවා හඳුනාගෙන හැබැයි අර අපි මීට කලිනුත් කතා කරලා තියෙන මේ යෝගවල ප්‍රතිඵල අත් වෙනවා කියන යෝගවල ප්‍රතිඵල අත් නොවෙනවා නම් මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් දේවල් මණික් ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ කරගෙන රහත්මාත් මෙතන මසුන් අපිට පැහැදිලි කරලා තිනවා. වැඩි විස්තර දැනගන්න අපිට කතා කරන්න අපි නැවතත් මතක් කරන දුරකථන අංක 071 322 6791 071 322 61 6791 07732 2691 922691 තමයි දුරකථන අංක. ඒ වගේම ඇස්ට්‍රොලොජි රෝහන් දයරත්න කියන Facebook ලිපිණිය ඔස්සේ Facebook පිටුවට සම්බන්ධ වෙලත් විස්තර දැනගන්න ඔබට අවස්ථාව තිබෙනවා. එතුමන් ගිහින් මුණ ගැහෙනවා නම් නම්බර 51 කොටාපාර බොරැල්ල නම්බර 60 කඩවත පාර කලබෝල කියන ලිපිණියවලදී තමයි මුණ ගැහෙන්න පුළුවන්. දැන් යෝග සම්බන්ධයෙන් අද දවසේ අපිට වැඩි ඉඩක් තියෙනවා. තව යෝගයක් සම්බන්ධයෙන් සමත් කතා බහ කරන්න පුළුවන්. ඒත් ඒක දැන් ඔබ අතේ නේද සාමාන්‍ය පැලඳීම් කරනවා නන්නේ. යම් යම් දේවල් පළඳා ගන්න ඕනේ අපි. ආරක්ෂාවට එන්නට පුළුවන්, ලස්සනට එන්නට පුළුවන්. ඒක හරිද වැරදිද කියන කාරණා තමයි කතා කරනවා. ඒකත් පසුවට කතා කරනවා. දැන් අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා බහ කරන රහමත්ම දැන් මේ දිනවල දැන් දෙසැම්බර් වල සාමාන්‍ය පෙළ විභාගය එනවා. ඉතින් මේ දේවල් එක විශේෂයෙන්ම ඕනම දෙමාපියෙක් Tamanට දරුවෙක් ඉන්නවා නම් අපිට දුරකථන ඇමතුමලුත් තියෙනවා. දරුවෙක් සම්බන්ධ උසස් අධ්‍යාපනය කොහොමද? උසස් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් තියෙන ඔය වගේ කාරණා තමයි විමසන්න තියෙන්නේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් බලපවත්වන යෝග පිළිබඳ කතා බහ කරනට අද දවසේ එවැනි යෝගයක් සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න හිත රෝහන් මහත්මයාත් එක්ක බුද අත්පෙත් යෝගය. ඔව්. දැන් මේ කතා කරපු යෝගත් අධ්‍යාපනයට සම්බන්ධයි. ඒතකොට බුදාත්පෙත් යෝගය කියන යෝගය බුද කියන ග්‍රහය අපි ඉස්සලා කතා කරේ කන්‍යාවේ. මේ වෙල මිතුනේ. මිතුනේ කියන මේ රාශියේදී ස්වක්ෂේෂ්ඨ වෙනවා. එතකොට එහෙම වුණාම බොහොම මේ උසස් ඥානයක්. දැන් මේ බුදු බලවත් වුණාම සාමාන්‍යයෙන් ගණිත, ඉංජිනේරු, විද්‍යාවනි ක්ෂේත්‍රවලට බලයක් තියෙනවා. එතකොට බොහොම ඥානාන්විත පෙර කුසලයන් වැඩි ඒ වගේම තමයි ගණිත ඒකම කලාලෝව පවා හැමතිස්සෙම දැනුමෙන් සන්නද්ධ යෝගයක් වෙනවා. එතකොට බුදු අත්පෙත් යෝගයත් ඇවිල්ලා මේ විශේෂයෙන්ම ඥාන යෝගය. දැන් යම්කිසි දරුවෙක්ගේ තිබ්බොත් මෙවැනි යෝගයක් තියලා පාසල් කාලේ මේක ක්‍රියාත්මක නොවුනොත් ඊට පසු කාලයකදී මොනම හරි ක්ෂේත්‍රයකින් වෙන බාහිර ඉගෙනීමකින් හෝ ඒ තත්ත්වය උදා කරලා දෙනවා. ජ්‍යොතිර්විද්‍යානිදී ආචාර්ය රෝහන්දාරත් මහත්මයා සමගින් තමයි අද අපි සබදවසින් කතා බහ කරමින් අපි මතක් කරනවා. එතුමන් ඔබට මුණ ගැහෙන්න පුළුවන් ජ්‍යොතිෂමය කටයුතු වෙනුවෙන් මැණික් විද්‍යාව සම්බන්ධයෙන් එතුමන්ගේ ඒ තිබෙන දැනුමත් එක්ක නිවැරදි ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මේ දේවල් අවබෝධයෙන් යුතුව ලබා ගන්න ඔබට හැකියාව තිබෙනවා. 071 322 6791 071 322 6791 0773 92 26 91 0773 92 26 91 ලිපිනයන් නම්බර 51 කොටාපාර බොරැල්ල නම්බර 60 කඩවත පාර කලබෝවිල. ඒ වගේම ඇස්ට්‍රොලොජි රෝහන් දායරත්න කියන Facebook පිටුව එක්ක සම්බන්ධ වෙනොත් ඔබතුමාලට වැඩි විස්තර දැනගන්න හැකියාව තිබෙනවා. දැන් අපි යෝග සම්බන්ධයෙන් කතා බහ කරන්න සමෙන් දැන් ගොඩක් වෙලාවට අපි හැමදාම අහන ප්‍රශ්නයක් තමයි සමහර පුද්ගලින්ට යෝග තිබෙනවා. හොඳ යෝග කියන යෝග පිළිපදලා තිබෙනවා. නමුත් ඒ වලින් අර කියන තරම් බලාපොරොත්තු වෙන තරම් ඔය කියන හොඳ ප්‍රතිඵල අත් නොවන අවස්ථා. ඒ වගේ අවස්ථාවලදී අපිට මොනවාද කරන්න පුළුවන්, මොන විදිහටද අපිට මේ දේවල් ඒ බලගන්ව ගන්න, මොනවාද අපිට පළඳන්න පුළුවන් දේවල් තියෙනවද, අපිට ලබා ගන්න පුළුවන් දේවල් තියෙනවද කියන කාරණාව අපි හැමදාමත් රෝහන් මහත්මයාගෙන් අහනවා. ඇත්තටම මේ යෝග අද කතා බහ කරපු යෝගත් සම්බන්ධ කරගෙන අපි කතා බහ කරා. ඇත්තටම ඒ වගේ තිබෙනවාද අපිට මොන හරි දේවල් රෝහන් මහත්මයා? ඔව්, ඒ වගේම දැන් ඔබ කිව්වා වගේ අපි කලින් කාලෙට කියපු මේ නිවැරදි යනාවකී ඇස්ට්‍රොජි රෝහන් දාරන්ද කියන Facebook එකෙන් ඔබට බලා ගන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ යෝගයක් අපි කතා කරේ අද බුද්ධ අත්පෙත් යෝගයේ රණහංස සහ විදුරවි. විශේෂම බුද්ධිය ඥානයේ ප්‍රවර්ධනය ඉදිරියට යෑම නොයෙකුත් කාරණා ගැන අදිෂ්ඨානීය ඒවා ගැන කතා කරන යෝග තුනක්. එතකොට මේ වගේ යෝග තියෙනකොට විශේෂම මේ දෙසැම්බරේ තියෙනවා. දැන් මේ යෝග වලට තිබිලත් යම් අධ්‍යාපන ගැටලු නියමාකාර ප්‍රතිඵල නැත්නම් ඒ වගේ දේවල්ට අපි තියෙන මැණික් වගේම සිද්ධ ගණපති සරස්වති යෝගේ මේ යන්ත්‍රය. සිද්ධ ගණපති සරස්වති කියන යන්ත්‍රය විශේෂම ගණ දෙවියන් සරස්වති දෙවියන්ගේ බලය කැටි කරගත්ත යන්ත්‍රයක් තමයි මම මේ හදලා තින්නේ. ඒ නිසියාකාරයෙන් මේ පළඳුවම මේ වගේ යෝගවල අඩු වැඩිය හදාගන්න පුළුවන්. දැන් කිසිම මේ ගැන අවබෝධයක් නැති අඥාන මේවට පහර ගහන අය කියන්න පුළුවන් ඉගෙන ගන්න ඕනේ නැහැ නේ. අනේ මටත් ඕකක් දාගත්ත තරම් නිකන් ඉන්න පුළුවන්. ඒනට උණුන් දන්නේ මේවා මහාචාර්යවරුන් ආචාර්යවරුන් එතකොට විශ්වවිද්‍යාල සිසුන් සාමාන්‍ය දරුවන් පළඳලා ප්‍රතිඵල ගන්නවා. හැමතිස්සෙම ප්‍රතික්ෂේප කරන අය ඉතින් පස්සට යනවා. වැඩි හොයේ ඉන්නවා. නමුත් තොරගෙන දාන්න කැමති අය මේක දාගන්න. ඒක නිසා මේ වගේ යෝගකින් සිද්ධ වීමක් සිද්ධී වෙනවා කියන්නේ දැන් අපි දැන් කර්ණීය මෙත්ත සූත්‍රය ගත්තොත් එහෙම බුදුදහමේ තියෙන නොදන්න කෙනෙක් නැහැ නේ. දැන් සිද්ධ වෙලා කියලා. ඒ වගේ දැන් මේකෙදි දැන් සිද්ධි වුණාට ප්‍රමාණවත් මදි. දැන් මේ වගේ මන්ත්‍රයක් දැනගත්තට මදි. එතකොට මේකට අදාළ වෙන්න දේවල් දැනගත්තා වගේම යంత్ర මන්ත්‍ර ඒවට තියෙන ජීවය ප්‍රාණය දීම සෑම දෙයක්ම වැදගත්. එහෙම දීලා තමයි ඒක ඉදිහරණය කරලා හදලා තියෙන දේවල්. ඒවෙන් ප්‍රතිඵල ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ දරුවන්ට මේවයි தත්ත්වය වෙනස් කරගන්න, තව වැඩි කරගන්න යම්කිසි මේ යෝග පිහිටලත් ඒවා ආවරණය වෙන්නේ සුමිත් අරුණි යම්කිසි තවත් යෝග නිසා මේවා ආවරණය වෙනවා. මේක මේ ජ්‍යොතිෂයේ යම් දේවල් නොදැකීම තමයි මේ වගේ දේවල් ඉස්මතු කරලා පෙන්වන්න බැරි. දැන් මේ වගේ දේවල් තිබිලත් ආවරණය වෙනවා. යම් කිසි විදියකින් තින්න ස්ථානවල දුර්වලකම්, එතකොට 22 වෙනි දීර්ඝානාධිපතිකම්, 64 දීර්ඝානාධිපතිකම්, සකට යෝග, නිර්ධන යෝග, අපි කලින් කතා කරා දරිද්‍ර යෝග. දැන් මේ බුද්ධ බලවත් වෙලා ගුරු බලවත් වෙලා මේ යෝග තියෙනවා. නමුත් බැරි වෙලාවත් මේ ග්‍රහයම තමයි දරිද්‍ර යෝගය. එහෙම නැත්නම් නිර්ධන යෝගයක්. අතිශය දිනුදු භාවයට පත් කරන යෝගයක් තියෙනවා. ඒක තමන්ගේ පෞලි ජ්‍යොතිර්වේදය දැකලා නැහැ. ඉතින් ඒක නිසා හරියට බෙහෙත් ගත්තේ නැහැ වගේ තමයි. ඉතින් ඒක නිසා මේවයි ප්‍රතිඵල අත්විඳින්න වෙනවා. ඔව්, ප්‍රතිඵල ලබා ගන්න නම් මේ දේවල් ඉස්මතු කර ගන්න නම් තමයි අර රෝහන් මහත්මයා සඳහන් කරේ අර සිද්ධ ගණපති සරස්වති යන්ත්‍රය වගේ තවත් බොහෝ යන්ත්‍ර තිබෙනවා නේද. අපි මේට කලින් කතා බහ කරලා තිනවා. මැණික් පිළිබඳවත් අපි කතා බහ කරා. තවත් ඒ පිළිබඳව අපි කතා කරමු. දුරකථන අමතුමක් තිබෙනවා. අනුම මහත්මිය. සුබ දේශනක්. සුබ දේශනක්. ඔව්, අපිට උපන්දිනේ කියන අනුම මහත්මිය 2009 2009 8:25 වෙලාව 2:23ට දහවල් 2:23ට කිසි විදිහකින් බිය වෙන්න එපා. නමුත් යම් ඒ රාෂ්ට්‍රයක් තියෙන නිසා ප්‍රතිඵල අඩු කරයි. ඒ නිසා විශේෂයෙන්ම දැන් මේ වගේ දේවල් දිදී අධ්‍යාපනය ගැන අපි කතා කරපු දේවල් තියෙනවා. ඒ වගේ මේ යන්ත්‍ර පැලදීම්, ඒ වගේම මාණික්ක පළඳලා මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. මේ හඳහනේදී එකම අඩුවක් තියෙනවා. ඒක පෙන්නනවා හොඳින් විවාහෙදී ගලපලා ගන්න. සම්මාන දිනේ හැකි ප්‍රබල හඳහනක් ඔබ බිය වෙන්න එපා. හොඳ තැනකට එන, හොඳ යෝග තියෙන, ආගමික දහමටත් ලැබි නොසැවත් මේ කාරණාව කියන්න ඕනේ. අතේ හෝ කකුලේ පොඩි අමාරුවක් තියෙන එක බලන්න. ඔව්. දැන් මේ දේවල් පිළිබඳ කතා බහ කරනකොට අර මෙතනදී සඳහන් කළ දරකට නැමෙත මේ දිත්‍රහන් මාධ්‍යය මාණික්ක පළමුදවලා යන්ත්‍ර පළඳලා මේ දේවල් සම්බන්ධයෙන් තිබෙන ගැටලු निराකරණය කරන්න හොඳටම අවස්ථාව තියෙනවා කියලා. දැන් සුමිත් ගොඩක් වෙලාවට මේ හරි දේ කරොත් හරි අපි මේ දැකලා තියෙනවා නේද? ගොඩක් වෙලාවට හැබැයි හරි දේම අපිට තෝරගන්න අවස්ථාව තියෙනවද? ඒ දැනුම අපිට තියෙනවද කියලා ප්‍රශ්නයක් කරනවා. දැන් ග්‍රහපලයක් තියෙනකොට ඒක දුර වෙන්න කියලා හිතලා විවිධ වෙලා විදිහට ආවරණ පළඳින අවස්ථා අපි දැකලා තියෙනවා. ශරීරයේ ශක්තිය සම්බන්ධයෙන් කතා බහ කරනකොට ඒ ශක්තිය පිරිහින තැන්වලදී යම් කිසි ආකාරයේ දෙයක් අපිට ලබා ගන්න පුළුවන්, ඒ වගේම බලයක් ලබා ගන්න පුළුවන්, ඒ වගේම ග්‍රහපල දුර වෙනවා කියලා නොයෙකුත් විශ්වාස මත යම් යම් පළඳින අවස්ථාන අපි දැකලා තියෙනවා. දැන් සත කිහිපයක් තිස්සේ අපි මේ කතා බහ කරමින් යම් යම් ආභරණ පිළිබඳව ඔබට හඳුන්වා දෙමින් මේ පිළිබඳව කතා බහ කරා. අදත් අපි සූදානම් මේ තිබෙන අවබෝධයෙන් නිවැරදි අවබෝධයක් ඔබට ලබා දෙන්න. රහන් මාතේ මොකක්ද අද? දැන් මම අද ගෙනලා තියෙන මේ කීපෙම මේවත් ලස්සනට පළඳින්න පුළුවන්. දැන් මෙතනදී මේ තියෙන මේ ඇවිල්ලා මේ මුතු, ඒ කියන්නේ මේවා වර්ණ වෙනස් කරලපු මුතු වර්ග. එතකොට ඉතින් මේ වයින් ඔබ බලාපොරොත්තු වෙන්න එපා. ඔබගේ ශාරීරියේ සෙම් ධාතුව අඩු කරනවා, ඔබට ආකර්ෂණයක් ගෙන දෙනවා, මේ කියන්නේ විශේෂයෙන්ම ස්ත්‍රී ආකර්ෂණයක් ගෙන දෙනවා කියලා ඒ වගේ හිතන්න එපා. මේක ලස්සනක් විතරයි. මම නැවත මතක් කිරීමක් කරනවා විදේශ රටවල් වල, චීනය, හොංකොං, බැංකොක් ආදී රටවල් වල, විශේෂම හොංකොං වල මේවා මේ තොග ගානට කඩ පුරවල තියෙනවා. දැන් මේකකින් මම උදාහරණයක් අරගන්නවා. දැන් මගේ අතේ මේ තියෙනවා මේ මරකත එමරල් කියලා මාණික්කයක්. මෙන්න මේ ඒ මරකත මාණික්කය පොළවේදී දුර්වල වෙලා ආලෝකයේ ගමන් කරන්නේ නැතුව මේ දැන් මේ ගල ගන්න දෙයක් නැහැ. මෙන්න මේ වයින් හඳපුලා මේවත් එමරල් කියලා තමයි දෙන්නේ. මේවත් මරකත. දැන් ඇත්තටම වචනේ ගත්තොත් මරකත තමයි. නමුත් ඔබ මේ මාණික්කෙන් බලාපොරොත්තු වෙන දේ මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම හැමොත් ඔබ හිතන්න එපා. මේකට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. මේක නිකන් ගල් විතරයි. පාෂාණයන් ගවටපත් වෙලා මැණික් නෙමෙයි. ඒ නිසා මේ වගේ දේවල් තැළුවාම ඔබට ලස්සනක් උදා කර දුන්නට කිසිම දින් ලඩක් දුකක් හෝ තමන් බලාපොරොත්තු වෙන විශ්මිත හැකියාවන් මේ දේවල් මේ ශරීරයේ මේ අංගයන් වලට බලපානවයි කියලා කියනවා නම් මේක සම්පූර්ණ වැරදි. ඒක නිවැරදි කරන්න තමයි මේව පෙන්වන්නේ. ඔබ කැමති නම් ඔබ ලස්සනට පළඳින්න. නමුත් මේ කියන ගුණයන් ලැබෙන්නේ නැහැ. ලස්සනට පළඳුවා කියලා රෝහන් මාත්මේ අර කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ තමයි. දැන් නමුත් මේ තියෙද්දි මූන්ස්ටෝන්, ඔනෙක්ස් වර්ග මම දැකලා තිනවා. ඒ වගේ ඒවත් විග්‍රහ කරලා පළඳින්න කියනවා. ඔනෙක්ස් කියන්නේ බොහොම දුර්වල ගලක්. එතකොට එහෙම වුණොත් තව ටික කාලයක් යනකොට එකනයිට් උත් එයි. එකනයිට් කියන්නේ බොහොම හොඳ නැහැ, පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය තියෙන මේවා. එකනයිට් උත් මේවා කළා මේ කරලා පෙන්නයි මොන හරි දෙයක් මේ වෙනවා කියලා. ඒක නිසා එයි මේ වැරද්ද පෙන්නුවේ. මම එමරල්ඩ් එකේ හරි පැත්තයි මේ නරක පැත්තයි දෙකම පෙන්නුවා. ඒක නිසා ඔබට සතුයි තෝරා බේරා ගැනීම. ඔව්. යම් අවස්ථාවදී සුමිත් අපි දැන් කතා කරනනේ මේ මාණික්ක සම්බන්ධයෙන් කතා බහ කරනටත් ඔය ග්‍රහපල පවතින වෙලාවකදී එහෙම නැත්නම් ඔය තිබෙන යෝග සම්බන්ධයෙන් හොඳ යෝග තිබෙනවා ප්‍රතිඵල අත්කර දෙන්නේ නැහැ කියන තැන්වලදීත් මේ වගේ මාණික්කයන් අපි දකිනවා. මැණික් විවිධ මැණික් වර්ග. ඉතින් ඒ වගේ දේවල් ලබාගතේ ප්‍රතිඵල පිළිබඳවත් අපි කතා බහ කරනවා. දැන් අද අපි කතා කරපු යෝග තුන සම්බන්ධව තෙවැනි විශේෂ මාණික්කයක් තියෙනවද නැත්නම් කොහොමද රෝහන් මහත්මයා? දැන් මෙතනදී මේ වගේ යෝගයන් තිබිලා ඒකයි අවදිය තෝරගන්න ඕනේ කියන්නේ. දැන් අපි තුමු දැන් මේ කතා කරපු දරුවගෙත් මේ හොඳ යෝග දෙකක් තියෙනවා. උසස් සඳහනක්. නමුත් ඒ රාශිකයක් තියෙනවා. එතකොට ඒ රාශිකය තිබිලා විවරලා ඒ වගේම යම් ගුරුගේ යම් දෝෂක් තියෙනවා. එතකොට ඒ කියලා අපි දැන් ලග්නෙට අදාළව ඉඳලා පුෂ්පරාගයක් පෙරදුවොත් වරදිනවා. දැන් රණහංස යෝගයේ ගුරුගෙන් එදා වෙනවා කියලා ගුරුටයි තිමාණිකයක් දාලා හරියන්නේ නැහැ. එතකොට බුදාත්පෙත් යෝගයයි ඒකම විදුරවි යෝගය මේ බුදගෙන් එදෙනවා කියලා ඒකට අදාළ වෙන මාණිකයක් දාලා හරියන්නේ නැහැ. එතකොට මේක එහෙම කරනවා වගේ තමයි මේ වැඩෙත් ඒ වගේ මේ විදියට පළඳින්න. ඒක නිසා නියම රසායනික ද්‍රව්‍ය තමන්ට මේකෙන් සහයෝගය ගැනීම හැකියාව තියෙනවාද කියන එක තමයි බලන්න ඕනේ. එහෙම බලලා පළඳුවාම ඒ යෝගය ඉස්මතු වෙනවා. එතකොට ඒක වහන්නේ මොන හේතු මේකෙන්ද? එතකොට ඒ වහන දේ තමයි අපි නිරවුල් කරන්නේ. ඒ කියන්නේ එවැනි යෝගයක් වසාගෙන අකර්මණ්‍ය කරගෙනද අපි ඉතින් උපදාපු නැති මණිකක් වගේ යට ගහලාද නැත්නම් දිය යට සංගෝපු රබර් බෝලයක් වගේ ඉස්සරහට එන්න බැරුව තියනවාද කියන එක මොන හේතුව නිසාද කියලා දැනගෙනයි ඒකට අපි මාණික්ක පළඳින්න ඕනේ. දැන් මාණික්ක පළඳිනකොට රහන් මාත්මයා ගැටලුවක් නැද්ද? අපි දැන් මුදු වර්ග කිහිපයක් දැක්ක. දැන් ගොඩක් වෙලාට රත්තරන් මුද්දකට පළඳිනවද නැත්නම් රිදී මුද්දකට පළඳිනවද? ඒකෙන් මොන හරි වෙනසක් සිද්ධ වෙනවාද මේ මාණික්කයේ තියෙන ඒ දේවල් වලට කියලාත් අපි දැනගන්න කැමතියි. දැන් ඇත්තටම දැන් සමහර මාණික්කය දියමන්තී එතකොට දැන් ගත්තාම මරකත එමරල්ඩ් ඒ වගේ ඒවා එතකොට විශේෂයෙන්ම පුෂ්ප රාග ඒවා මේ රත්තරන්ින් පළඳිනවා. රිදී වලින් පළඳුවොත් කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒකත් කියන්න ඕනේ මේ දෙකෙත් ආඩ්නස් එකේ වෙනසක් කියන්නේ ඝනත්වය විතරයි තියෙන්නේ. නමුත් මේ රිදී වල හෝ රත්තරන් වල රසායනික බලපෑමක් නැහැ. එතකොට මේ යම් සමහර අය ආගමික ප්‍රශ්නයක් නිසා රත්තරන් නොපළඳින අය ඉන්නවා. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. විද්‍යාවෙන්වත් ඔප්පු කරපු දෙයක් නෙමෙයි. එතකොට එහෙම ගැටලුවක් නැහැ. දැන් අර පස්ලෝ වගේ වයින් හදන්නේ මොකද මේ නියම අංශක ගන්නට ඒ නවන්න ඒ විදිහට කර රත් කරද්දී මේ ගලට සිද්ධ වෙන හානිය නිසා පස්ලෝ වලින් හදන්නේ නැහැ. මොකද අර චූටි වගේ ගල් නෙමෙයි ඒ ගන්න හොඳ ගල ඒ නියමාකාරයෙන් මේක කර දුර්වල මේ කියන්නේ මේ යම් කිසි විදියකින් ඒ ගලට මේ කියන්නේ එක හීට් වුණොත් ඒ කියන්නේ පිච් වුණොත් එහෙම නැත්නම් දුර්වල වුණොත් එහෙම කියලා ඒ හදන්නේ රත්තරන් හෝ මැණික් වලින් ඒක මේ රිදී වලින්. එතකොට මේ දෙකෙන්ම දැම්ම කියලා කිසි වැරද්දක් නැහැ. ඒකට තව වගේම කියන්න ඕන දෙයක් තමයි ස්ත්‍රියට අනිවාර්යයෙන්ම වමට පුරුෂයාට දකුණට කියන කතාව සම්පූර්ණ වැරදි. එතකොට මේ ඇඟිලි 10ම අපේනේ. ඉතින් අපිට අදාළ ඇඟිල්ල වැදගත් වෙනවා. මේ නැතුව මේක මේනේ. නමුත් අර විවාහයේදී අතීතයේ ඉඳන් මේක වෙන වශයෙන් දෙන්නම එක මතකට දාලා හිටියම අඳුර ගන්න බැරි වෙන නිසා ඒව අඳුනා ගැනීම වලට තමයි මේවා කරේ. එතකොට විශේෂයෙන්ම සුළඟිල්ල කියන ඇඟිල්ලට මේ කියන්නේ මංගල මුද්දක් දාන්න තීරුවේ මෙතන මේ හැබැයි මේ පාවිච්චියට ගන්න එක පැත්තකින් දුර්වල ඇඟිල්ලක්. නමුත් මේ දුර්වල ඇඟිල්ලක් වුණාට විද්‍යාත්මක බලයක් ලොකුවට තියෙන ඇඟිල්ලක් මේ ඇඟිල්ල. ඒක නිසා තමයි මේ ඇඟිල්ල විශේෂයෙන් මේ වගේ නැත්තම් ඕනම ඇඟිල්ලකට විවාහයකට දානවනේ. මේ යම් හේතුවක් නිසා තමයි මේ වෙනගිල්ල කියලා වෙද කියන වචනේ එන්නේ. මේකේ ගුණයක් තියෙන නිසා. හැම දෙයකටම අර යම් හේතුවක් තිබෙන තැන ඒ හේතුව හරියට තේරුම් අරගෙන තමන්ට තියෙන ගැටලුව තේරුම් අරගෙන ඒ දේවල්ට අදාළව ප්‍රතිකර්ම කරොත් තමයි නිවැරදිව තමන්ට ප්‍රතිඵල අත්කරන ලැබෙන්නේ. ඉතින් අපි ඔබට මතක් කරනවානේ සජීව සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාවක් නැත්නම් ලිපි මාර්ගයෙන් ඔබට අවස්ථාව තිබෙනවා කේන්ද්‍ර පිටපත් පරීක්ෂා කරගන්න. එවැනි ලිපි කිහිපයකට අපි කතා බහ අතරතුරේදී බ්‍රහස්පතින්දා පියුම්මලේ අවස්ථාව ලබා දෙනවා. නම්බර 51 කොටාපාර බොරැල්ල කියන ලිපිණියට තමයි අපි ඔබට ලිපි එවන්න කියලා කියන්නේ. එවැනි ලිපියක් අපි තෝරාගත්තා කේන්ද්‍ර පිටපතක් සමීර මහනුවර ඉඳන් තමයි මේ පිටපත යොමු කරන්නේ. මේ ඒ රාෂ්ට්‍රික තත්ත්වයක් තිබෙනවා. ඒ පිළිබඳව මොකද්ද කරන්න ඕනේ කියලා තමයි ඔහුගේ ගැටලුව වෙලා තියෙන්නේ. දැන් මේක ඇත්තටම සමීර තීරණය කරාද ජ්‍යොතිර්වේදියෙක් තීරණය කරාද දන්නේ නැහැ රාෂ්ට්‍රික තත්ත්වයක් කියලා. ඔව්. දැන් මෙතනදී යම් ඒ රාෂ්ට්‍රිකයක් තියෙනවා. හැබැයි සූර්ය රාෂ්ට්‍රිකයක්. ඒක ඔබගේ පියාට ගුණ දෙන්නේ නැති කමක් තියෙනවා. මොකද මේ වෙනකොටත් ඔබගේ පියා දුර්වල තත්යකට වැටිලා ඇති. ඒ ඔබ නිසා නෙමෙයි ඔබ හදාහනෙන් නිවේදනය කරන දෙයක්. ඔබට කොයිතරම් ඒ රාශියක ආවත් ඔබට ලොකු පීඩාවක් දෙන්නේ නැහැ. මොකද ජම්මේ රාශියකින් ඉපදිච්ච නිසා මෙවැනි ඒ රාශියක ලොකු බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. අහලා තියෙන ප්‍රශ්නේ ඒකයි. ඔබ හිතන මේ චන්ද්‍රේ රාශියකයක් අෂ්ටමේ රාශියකයක් නම් මේ හදාන්නේ නැහැ. ඔව්. නිමල් මහත්මයා බදුල්ලින්දන් කේන්ද්‍ර පිටත යොමු කරන ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්ද කියලා ගැටලුවක් තිබෙනවා ඔහුට. දැන් මේ හදාන්නේ ගුරුහංස යෝගය. එතකොට මේ වගේ යෝග තියෙනවා. ඇයි මේක නොවුන්නේ කියන ගැටලුවට තමයි මෙතනදී වැඩියෙන්ම පාත්‍ර වෙන්න ඕනේ. කේම ධර්ම යෝගය තියෙනවා. ඒ වගේම තමයි ලග්නාධිපති බලවත් වුණාට ඔබගේ විවාහයෙන් පසු කාලයේ ජීවිතය අඳුරු කරලා පෙන්නනවා. මොකද යම් අවාසනාවන්තකමක් ඔබගේ ජීවිතයට එතනදී ඈඳිලා තියෙනවා. ඒකම තමයි මේ වෙලාවේ ගත කරන ඒ රාශියකෙන් නෙමේ ගැටලුව. ඔබට විශේෂයෙන්ම ව්‍යාපාර දියුණු කරගන්න හැකි සර්වජනවශී එතකොට ව්‍යාපාර දියුණු කරන මේ ඔබගේ හඳහනට අනුව මාණික්ක වර්ග තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ ඔබ ව්‍යාපාර තරම්ම සුදුසු කෙනෙක් නෙමෙයි. ඔබ බොහෝ නිවැරදි ව්‍යාපාරවලදී යම් කිසි උපක්‍රමශීලී ගතියක් තියෙනෝනේ. ඔබ එහෙම නැතුව එක්තරා විදිහකට කටයුතු කරන කෙනෙක්. ඒක නිසායි ඔබට ව්‍යාපාර පාඩු ගෙන දෙන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඊට වඩා ඔබට ළඟ ළඟම විදේශ යෝගයක් තියෙනවා. මම හිතන්නේ ඔබ විදේශගත වෙයි කියලා තමයි මගේ විශ්වාසය. Oh, Naval Piti and Tamaya make Kendra Pitapatium Calatine, Imasha, the Enigi Kendra Pitapata, Kelasahan Calatino, Gurumaru at a Kuma the Balapani, Vakamitrama Kent and Sabahaktira, Mukada, Kato Kerat Tahana Mulima may do a Diania gay, may Bohuma Piata Ledicamak, Evidati Bahanahanak. Dang may Villa Velati, Visheshenma, Metiana. Bakawan with the Metina Kalasima with the at Asurata Labim when I again at which Badavak Tamaitin. Gurumaru again at the Prashna, the Guruga Maru Narkane, Gurumaru at the Tama at a Gunadena, Prashnakari Tatian Venaswena, Tatiak, me Guru Colosin the Maruni, and is a equa made the Sid the Vene, Kramakraming at the way, Evagame Rashak given it nehe, a kin the amateur he to Athene, Atikak. අන්නගේ වචනෙට නැමෙනවා අඩුයි මොකද ඇයට හුඟක් තේරුම් බේරුම් සහිතයි ඒක නිසා සමහර දරුවෝ හිතනවා මට වඩා දෙමව්පියෝ දන්නවා කියන අදහස දිනවා ඉතින් ඈත් ටිකක් එහෙම ඉන්නවා හැබැයි මේ වැඩි කරන කෙනෙක් නෙමෙයි මේ කියන්නේ උපදෙස් දීලා බලාගෙන ඉන්න ඒ හොඳ ගමනක් යයි අපි දුරකථන කෙනෙකුට අවස්ථාව දෙන්න සූදානම් ඊටමත් ඉක්මනින් ශ්‍රියානි මහත්මිය ආයිබෝවන් අපිට උපන්දිනේ කියන්න අපිට උපන්දින කියන ඉතාලගේ හදන්න ගැන සමාජිත බලන්න වගේ ආදී දෙන්නේ හොඳයි අපිට උපන්දින කියන්නේ ඔව් ශ්‍රියානි මහත්මිය උපන්දින කියන්නේ 18යි 10යි නේ උපන් වේලාව 1යි 6ට ඒ කියන්නේ උදෑසනද දිස්ත්‍රික්කේ Anuradhapura district ke. Oh. Oh. Metana di Malavi kena yoga tino. Namut metana Kalasarpa yoga ta jatatwai tiyenne koi taram tibbat. මේ වෙලාවේ ගත්තහම මේ තත්වයන් වැඩිව ඇත්තේ 2017 ඔක්තෝබර් වලින් පසුව නේද? මේ වෙලාවේ ඔබත් එක්කත් බොහොම අමනාපකම් ඇති වෙයි හිතුවක්කාර වෙයි තද විදිහටම ඒ රාෂ්ට්‍රකය බලපානවා චන්ද්‍රී රාෂ්ට්‍රකයක් 12 වෙනි ගමන් කරන වෙලාව ඒ නිසා උපදෙස් දෙන්න අනවශ්‍ය විදිහට ඔහුට මේ තරවටු කරන්න යන්න එපා මොකද මේ වගේ වෙලාවවලදී තමන් ගන්න තීන්දුව తీරන කොමන විදිහටද කියලා එයාට තේරෙන්නේ නැති කමක් තියෙනවා ඒ නිසා විශේෂයෙන්ම ඈත දුර බැහැරක පළාතක ඉන්න නිසාත් මේ සෙනසුරු කියන මේ ග්‍රහයාට විශේෂයෙන්ම පුද පූජා පැවැත්වීම නීලමාණික්කයක් පලන් දීම හුඟක් ගුණයි ඒ වගේම මේ කොහොමත් සෙනසුරුගේ අපල තියෙන අයට උදෑසන සෙනසුරාද දිනවල විශේෂයෙන් මීකිරි කපුටන්ට ආහාරය දීමේ බොහොම පිනක් මොකද ආයු වන්න සැප බල ප්‍රඥාත් කියන ඒවා දානයක් වශයෙන් දෙන්නහම කොයිම කෙනෙක්ට උනත් ඒක බොහොම කියන්නේ ගුණයක් දෙන දෙයක් ඒ නිසා මේ සෙනසුරු අපල ගාක් තදර තියෙන නිසා මේ දරුවා හිතුවක්කාර වෙයි ඔබලා බොහොම කල්පනාවෙන් වැඩ කරන්න මතකෙ හිටින අනතුරක් තියෙනවා සමහරට මේ වෙලත් ඇති එනිසා ගැන සැලකිලිමත් වෙන්න. ඔව්. රන්වත්මයා විශේෂයෙන් මේ අපි දැන් මේ කතා කරන ජ්‍යොතිෂයත් එක්ක බොහෝ දෙනෙක් අරුණ දැන් අර මේ කියන්නේ දැන් මේ ලග්නේ කිසියම් ආකාරයකට Tamanට තිබෙන මේ වෙනි ග්‍රහ දෝෂයන් වලට හැතම් ජ්‍යොතිෂවේදීන් යන්ත්‍රයක් පළදින්න කියනවා. මැණිකක් පළදින්න කියනවා. නැත්තම් මෙන්න මේ වගේ පූජාවක් කරන්න කියලා කියනවා. රන්වත්මයා මොකක්ද මේ වෙනස? ඇයි එහෙම එක එක දේවල් පිළියම් විදිහට යෝජනා කරන්න කියන එක ටිකක් අපිට පැහැදිලි ඔව් දැන් ජ්‍යොතිෂය විශ්වාස කරන්නගෙන එන අයට ජ්‍යොතිෂය පැත්තෙන්නේ මිනිස්සු ප්‍රතිකර්ම අහන්නේ. එතකොට දැන් මෙතනදී මේ ගැන ගැටීමක් ඇති කරගන්නේ විශේෂම ජ්‍යොතිෂය පිළි නොගන්නා විශේෂයෙන්ම බුදුදහම සම්බන්ධ කරගෙන කතා කරගන්න නිසා. එතකොට බුදුදහම ඉදිරියේ ජ්‍යොතිෂය සම්බන්ධ කරගන්න එපා. ඒක කියන්න ඕනේ බුදුදහම ඉදිරියේ ජ්‍යොතිෂය ලං කරන්නත් බෑ. ඒක වෙනම කතාවක්. ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ නිවන් දකින්න. මොකද මේ ඉපදීම, ජාතිපි දුක්ඛ, ජාතිය ඉපදීම නිසායි මේවා වෙන්නේ. ඉපදීම නිසා මේ රවිචන්ද්‍ර කුජ බුදු ගුරු සිකුරු ශනි රාහු කේතු යන නවග්‍රහයන්ට අපිට බලපෑම් කරන්න පුළුවන්. මේක අපි විශ්වය කියලා ගන්නවා. ඒතර ලෝතර බුදුරජාණන් වහන්සේට, දෙවිවරුන්ට, එතකොට අනිකුත් ශාස්ත්‍රවරුන්ටත් මේ ග්‍රහයන්ගේ බලපෑම් ඇති වුණා. ඒක පැහැදිලිවම තේරුම් ගන්න. ඒ නිසා මේක ප්‍රතිකර්ම හැටියට ජ්‍යොතිෂය අපි මේ ආකාරයෙන් නියම දේවල් හරියට කරගන්න තමයි මේවා. නමුත් මේ ඉපදීම වළක්වන්න චතුරාර්ය සත්‍ය අටලෝ දහම දැන ඒකෙන් කම්පා නොවි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මාර්ගඵල වලට ආවොත් හැබැයි නිවන් දක්නාතුරු ග්‍රහපල බලපානවා. ඒ වගේ බලපාන දේවල් වලට තමයි මේ විදිහට කරන්න පුළුවන් ප්‍රතිකාරන පිළිබඳ අපි මතක් කරන්නේ. ඉතින් අපි විශේෂංග අවසන් කරන්නත් තව සුළු වෙලාවක් තියෙන නිසා මතක් කරනවා ඔබට ගැටලුවක් තිබෙනවා නම් රහන් මහත්මයාට කතා කරන්න අවස්ථාව තිබෙනවා 071 322 6791 071 322 6791 07739 92 91 07739 92 2691 තමයි දුරකථන අංකය. ඒ වගේම නම්බර 51 කොටාපාර Borel number hat A, Kadavata Parakalbovil, number Panaseka, Kota Par Borel, number hat A, Kadavata Parakalbovil, Kinalipanuladi, it one Munagahan Pulwan, Vadivista Tavatu, but then again the Pulwan, Rohan Matmakiwagi, that was in the Alutanatur Pilbanda, it one Grant Rems at Hanta Banova, Facebook between astrology, Rohan Dairatna, astrology, Rohan Dairatnakin, Facebook could take some Mandana, Tavatamangana, Vistra Danagana, Avasta, Avasankaran thought me to Tasanakalatimin, Rohan Matma, get Prasatino. ග්‍රහපල වලින් තිබෙන මේ අපල තත්ත්වයන් අපි ටිකක් කල් දා ගන්න ඕනේ මේ දේවල් වලින්. ඇත්තටම කල් දා ගත්තට මේක කරකිලා කොහෙන් හරි එනවද රහන් මහත්මයා? අපි කියන්නේ සංසාරයක් විශ්වාස කරනවා. මේක කල් දා ගත්තට කොහෙන් හරි මේක නැවත මතුවීමක් වෙනවද? සියලු දේ කර්මය නිසා වෙනවාද කියලා ප්‍රශ්නකුත් අහන්න වෙනවා. සියලු දේම කර්මය නිසා වෙන්නේ නැහැ. ඒ නිසා සියලු දේම කර්මය නිසා වෙන්නේ නැත්නම් ඒක යට බහත් කරන්න පුළුවන්. සියලු දේ අනිත්‍ය නම් ග්‍රහපලත් නිට්ටය නැහැ. Hari, එහෙනම් අපි විශේෂංග අවසන් කරන සූදානම් ප්‍රවීණ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ අංක විද්‍යාවේදී මැණික් ශාස්ත්‍රඥ මහා බ්‍රිතාන්‍ය මැණික් විද්‍යා සංගමේ සමාජික එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ආජීව සමාජික දේශමාන්‍ය දේශශක්ති දේශබන්දු ජනාභිමානී විශ්වකීර්ති ජ්‍යොතිර්විද්‍යානිදී ආචාර්ය රෝහන් දරත් මහත්මයාට අපි ස්තුතිවන්තව ලැබෙන දාස්කන්දත් පෙතුමන් මුණ ගැහෙන ඔබ වෙනුවෙන් ස්තුතිය ආවට අයබෝ ස්තුතිය ඔබ දෙපළටත් සිල්ම නර්මන්නන්ට හොඳයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.